ැ ටික කනවා මසතුනක තල් ගන්නවා අරමත් සාර ටි ඉඩන්ටික කුරනවා කල දන සින්නක්රෝ ල ගත් ගෙන තමයි 1.5 ිලියන් න ැ චීන නිකදන්නේ නෑ නෑ කබරල් පොරක්නි මේ කපාට ඔොහොමදයිම මේ. 1.5 ිය ලියන් නने න දැ 3 ියන් පබැන් මේ රජ පක්ෂලගේ බදල ත්නෙේ ඒ රුවට කොට්ට මරු කරවාගේ න තර කැ ගෑන දීල හොටු ැනි ගත්ත වගේ වුරුවල්ල ලත් එකයි ගත් එකයි මැදත් එකයි ගඩ ගඳම තමයි. තෙර නැට්ටුව වෙනස් වුහට වන්න මේකයි. රාජපක්ෂ වන්නමේ මනන් කියන ජංගස් වෙන් වුද ේකම් ලෑම තිල නෙමේ ජංඟස් වෙන්න්න වන නනාතිපති. ර්ථෝ ප්‍රමාණවත් නෑ කියලා තමන්ගේ සහෝදරය අගමැති කරන්න අවශ්‍යයිකිව ජනතාව එකත් කර. ඊළඟට පාලිමේන්තුේ තුනෙන් දෙකක් කිල්වා. ජනතාව තුනෙන් දෙෙකුත්දුන්න ්‍රබල ක්තිමත් ආ්ඩුවක් විදායක බලය සහිත ජනාධීපතිකිට ඒවිතරක් නෙවෙේ ධදානමේ සංශෝධනය කරලා ජනතාවට තිබුණු ප්‍රජාචන්ත්‍රීය අයිතිීන් මංකොල්ල කාල අරගෙන තමන්ගේ බලේ නැත්තං ජනාධිපතිගේ බලේ වැඩිකර ගන්නා වූ විසිවෙනි සංශෝධනයක් තුනෙන් දෙෙක චන්තියෙන් සම්මත කරලා දුන්නා. දව පාලිමේන්තුවේ ඉන්න මේ තුනෙන් දෙක චන්දයක් ලබාදීපු අය මෙ සියලු බලය ලබාදීල තිීෙන. ැ සමාරු කිමුුල් කඳු හෙලනවා ැ සමාරු එකක නේයාඩන්නටන්න හදනවා. ජනතාව රවටන්ඩ විධ නාඩගම් කරන්න හදනවා හැ අපි පැත්තකින් තියෙමු. ද අපට ඉළඟට තියන්දේ තමයි මේ අද වෙනකුට මේ සියලුදේ කරපු මේ ජනතාව නියෝජිත්‍යයෝ ජනතාව හරිද මේ පුදුම කතාවක් රටේ ජනාධිප තිිකියන්නේ. හතුම කියනවා රටේ ජනාාධිපති හැටියට එතුමා වියත්මගෙන් පත්කර එතුමා තනයම තීරණයාරගෙන කමිටුවක් මගින් පත් කර අමාත්‍යංශ ේකම්වරු සංස්ථා සභාපතිවරු කැබිනට් මණ්ඩලය මෙය එතුමගේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරන්න ඇැ. එ එඒ එතුමගේ ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරන්න ඇල්ලු. එතකොට ජනතාවට කියන්න තියෙන්නේෙත් පේකයි ජනතාවට දීපු පොරොන්දු ජනතාවට වෙච්ච පොරුන්දු මේ සියල්ල සර්ග මේ ඉටු කරන්නෙත් නෑ එදනම් දැන් සෑර්ග ගෝලියොත්ේෙන් සරුත්සේ. ග අපි කියනවා ජනාධිපතිවරයාටහද බැරිවෙලා තියනවා ගම්මම් පිල විමල් වාසවා අයිංකරන්න. ඔහු කියනවා අයින් වෙන්න කියල. අරගොල්ලොක වනෑ අපි අයින් වෙන්න ෑයි කියල. එමනම් ඇමතිකෙනෙක් ලේකම් කෙනෙක් සංස්ථා සභාපතිකෙනෙක් පත්කරන්න කොන්දක් නැති ජනාධිපතිකෙනෙක් කොහමද රටාගදන්නන්නේ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නයක. මොකද අපට රටේ ජනතාවට මේ සහනයක් දැතන් රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කරවීම හැකියාවක් ජනාතිපතිය නෑකනෙ කාද ඔප්පුවෙලා ඉවරයි. කවුරුවත් කියන කතාවලින්ේ එඇතුමාම කියන කතාව. ඉති මේ හරියට මේ හරියට මේකට ලස්සන කතාවත් තියනවා. ඒ කතාව තමයි එක රජ කෙනෙක් හිටිය.ඒ රජුරුවන්ට හොඳ ලස්සන දකුමිරියක් හිතියා. මේ දකුමිරිය සරණ පාවා දෙන්න. මේ රජුරුවෝ ඇ ස්ොයා බැලුව මුළු රටේම දේශ දේශන්තරවල හොඳ කුමාරේ සෙම්පතිය. ට රජ්ජුරුවෝ තමන්ගේ සෙනවියන්ට කිව්වා ඇමතිවරුන්ට කිව්වා අනබෙර ගහල ප්‍රත්‍යන්ත ප්‍රාන්ථවල වෙනත් රාජ්‍යවල සොයාල බලන්න එක කරමු පණහා. මොනද ඇත් අස් රිය පාබල මේ වගේ හැකියාව තියෙන ඊළඟට දුුණු ශිල්පේ, කඩු ශිල්පේ යන්ත්‍ර මන්ත්‍රවේද ශාස්ත්‍ර මේ සියල්ල කර්ම පණහ සමන්විිත කුමාරෙක් තමන්ගේ දූකුමරගටත් රාජ්‍යත් ලබාදීම සඳහා. දැ මේම ගිල්ල ගිල්ල සෙව්ව මේ පණහා පිරිච්චයෙක් එකක්වත් හොයා ගන්න නෑරටේ. අන්තිමට එක ඇම තිකෙනකුට හැබ වනාා එකනායකෙකුට හම්බ වුණා හතලි සටක් තියෙන එකෙක් මූට දෙකක් කඩු. දයන අහන්සට පණඩයක්ඇැලකව හති සටත් තියවා මුගේෙ දෙක් අඩුයි කිය. මන් ගෙනපංකුවව රාජම සභාවට. ගෙල්ල ඇහව්වා මාආඩු දෙක මොකක්දන්නවාද. මට කීර දෙයක් කරන්නත් බෑ දෙයක් හිතල කොරන්නත් බෑ. අද රටේ නාය ගැට වෙලා යෙන ඒේකයි. ෙනද. හතල සටම තියනවා දෙකාඩුවයි මොකද මොකක්ද දෙක කියනදය කොරන්නත් බෑ. දෙයක් හිතල කොරන්න බෑ. ඔන්න ඕකයි වෙලා ම සුදේවටයි තිින්ස්ලිට් කියන ප්‍රවේසංවෙන්න මොකද. ත ටි ස හිල්ල කිය න මු ද ලිගල දී ප ත මක්ක මන මකද දන්න කියෙල කිය. ැන් දැන් එතන හරි වැඩටික ක්කොම අවසං කරල තියෙන්නේ දැක්කොම ස පරුයි දැන්මොකද තියන. දැන් ේ ස කොහමද ර්ධි ර ිදන්න. එතුම තිිස්සෙක්ර දැන් මිෂන්දනවා PB වෙනුවට ගන්නවා තවද ගාමණී සේදර නෑද. හරන ස් නේදැ ගාමිනි සේදර, B වෙනුවට. ඒැ දීල හොටු ගැන ගත්වාවගේ වැඩක්න හු තෙල්න මේ ඔක්කොම නඩති බිච්ච කට්ටි. න අඩුවලින් නිදොස්කොට නිදහස් ච්ච කට්ටි නේද තියපට කිය දයන මෙක්තරයි ඩුත්තාාන්දරුවන්ගේ නඩුත්තාාන්ඳරුවන්ගේ. ඒකනිසා අපට ඒගැන කියඩ දෙයක් නෑ. මේ විෂඳන ආර්ථික මේ ගැටල්ුවක්න අපට පේන්නේ නෑ. දැම් බලන්න ජනතාවට වෙලාතියෙන්න්නේ අද දැන් අද ආව අලුත්ම වාසන චක්‍රය කැරකෙ ුදේ පාන්දර. මේ දැන් කිරිපිටිවල වැඩේ දුන්නා. කිරපිටි ඇත්තෙත් නෑ. කිසිමතනක කිරිපිටි හගන්න නෑ. මොකදද කලෝග්‍රෑම එකක පැකටවුවක එක සේ පහකින් වැඩිකර මිල එක්ද තුන්සිය හලිස් පහයි කාල වරල්ලක කොිය ට කිරීදිරුවත් දන්න සාම ලෙඩකුට. ක්‍රීඩකේකුට තේන්න ඉල ග්‍ර සිය පැටු රපෙල් හැටකින් වැැඩි කරක් දැ මේ දියට ගැෑස්නෑ තෙල්නෑ කිරිපිටි නෑ ලයිට් කපනවා සිමෙන්න්තිනෑ. හල් හල්මිල වැඩි සීනිිවලින් හොරාකෑව පිටිනෑ මේස්ියල්ල වැඩි වෙලා හැමදයකින් මේ රජය කරන්න ට ඉස්සර කොමිස් ගැව්වේ මහා දෑවැන්ත ව්‍යාපෘති හදල විදේශ ආධාර ණ අය අරගෙන එහෙම තමයි ගැ දැන් ඒවා නෑනේ දැංග විදේශ ආධාරණෑ න අය නෑ. එහමන මහ ව්‍යාපෘති යන්නේෙ නෑ ආයෝජනය එන්නෙ නෑ දැංගහන්ඩ තියෙන්නේ අර හිංඟන්න පාතරයට හෙ ුරා ැවගේ ිය ගගේ බඩට මයි ගහන්න තියන්න අන්න බත් පින් න වැලිදා ල තමයි අද මේ ගොල්ල මේ වගගේ තමයි කොමිස්කකාන්න ම එකක එක කියන් කිය කියන්න නෑ. ඉතිං අපට පේන පෝර ටිකනෑ නන පොරලින් ැව්ව පහරවලින් ැව්ව පහොර ඇතෙත්න නැනෝ පෝර කියලා මහ ගන්ඳ ගහන්න පුපුරණ මහා විනාසියක් ගොවිට. අද සාගතයක අත න මින්තියන ප අප දන්න අප්‍රිකානු කලාප රටවල්වල මට ටි කන රහැලි ඇඳගත්ත ජනතාවක් ජීවත් වෙන්නේ. අන්න ඒ තැනට මේරටේ ජනතාවන් තල්ලුවමින් පවතින්නේ. මන් දන්න ඇමියක මේ කොතනින් මේ සාපය කොතනින් නිමවෙනවද කියලා. ඒනිසා බුදුන් වහන්සේ කියලා තියනවා සබබේ සත්ත හාරට් චිතිිකා කියලා. සිරු සත්ත්‍ය වාහාරය නිසා ජීවත් වෙති උන්වහන්සේ බණකිව්වෙත් ආහාරදී. පිරුට පමණයි බණනකිව්වේ. කුස පිරුණු මොලේ පිරුණු අයට පමණයි. දී හමං අපට පේනවා මේ බුදු දහමටත් එෙහිව. මේ රාජ්‍ය පාලනයේ දසරා ධර්මය ගැන කිසිම තැකීමක් නෑ. දැන් සමහර පයිත කරස්ල උපදෙස් දෙනව වක්ක වඩු රෝගෙන් මේ රටේ ජනතාව බේරගන්න පොහොර මේ අපි නවත්තල රසායනික යෙදවුම් නවත්තල අපි මේ කාබනිික පොහොරවලින් අපි ගොවිතන් කරමු කියලා. ැයිතින්ක්කඩුේරගන්න මනිසු ජීත් වෙලා ඉන්න පැ පිටික් ඉන්න පෑ න්න නැතුව සාගතයේ මිනිස්ු ැරුුණම වකු ඩුවනේ ක්කොම නැතිවෙෙලයි. ඒක නිසා අපට පේනවා මේ හැමයි දෙයක්ම තමන්ගේ නොහැකියාව බැරිකම ජනාධිපතිගේ ආගමැතිගේ ඇමතිවරුන්ගේ බැරිකම අද රටේ ජනතාවට ප්‍රදර්ශනය වෙලා ඉවර.ඉට ඒවගේ දැන් දිලඳදුකම තනනි ඉලක්කමේ දිලිතුකම අද සියයට කො දශමහත ැගල තිය. එතකොට මුදල් ලච්චු හල තියෙනවා මේ වෙනකොට මිලියන එක්දාාත් දෙය පහළවක්. මිලියන එක්දාාත් දෙසිය පහළවක් කියන්නේ එක්දාාත් දෙය පහොවයි බිින්ඳු එකොහ. හරි අද රුපල් සිය ඩුමලට රුපියල් දෙදදාස් පන්සිියයක් ගෙවන්ඩ වෙල සුදුරුුණු ගැන ම කියන්න යන්නන්නේ නෑ සාහ්‍යයෙන් මේ සුදුරුණු කියැන ලාබිටම තිබ්බදේව. දැ දැ මේ ප්‍රශ්යට සල්ලි හයන ක්‍රමේ දැ උතුර දූපත් තුනක් ඉන්දියාවට දීලා. එදා රේල් පාර හදන්න හදනට යහපාලන ආණ්ඩුවේ ඒ ඉතිහාසය තිබ්බ මාර්ගයක් මාර්ගය ප්‍රරිස්සංස් කරණය කරන්න හදනකොට කෑ ගැහ්වා කෑ ගහල එද කැෑගහපපුවය කොහෙද කියල අපිහනෝ මේ දදුපත්වනේ එක දූපතා ඩෙල්ස් දූපත. මන් දන්න මේ මෙතරන්න මාධ්‍යේදීෝ දන්වාද කියර ලංකාව කල අශයෝ ඉන්නවා කියර. ආලතිය නවාද. ලංකාේ කැලෑාශ්‍යයෝ ඉන්න මම වනජීවී ඇමතිවරය ිල්ල විශේෂ වැඩිලක්ක ඇල ස රක්ෂණය කරන්න ක්‍රියාත්ම කරේ සල්ලිවලේ පෞද්ගලික සමාගම්මල මුදල් යොදෝල පියේදයර එ කැලෑ අශෝ මොකද අපේ රටේ ප්‍රසිද්ධත්තිබුණ ජාන වෙලදාමට නැත්තං දැන්තියෙන ජාන මංකොල්ලයා නමුත් මේ පැත්තේ මුතු මාලිගාාවතිබන වන්නාරමේ මුතු වෙලදාමතිබුණ ඇ ඇත්තු හිටිය ඇද්දලවික් මුතුමැනිික් තිබුණ එතකොට ම විශාල ධනසම්බාරයක් ජාතියන්තර හමාරුණා ඩෙල්ෆ එකේ ඇත්ගාල මේ මීට වැඩ උසයි. තිේනද අඩි නිිස්ක් විර තර අශ්‍යෝ ට නමුත් කාල්ල කාලගික ඉපරියාහස සහ නොයිකුත් කාරණ මත දැන් ඒ දැලහිඟ කම ෂක ප්‍රදේශයක් බට පත් ීමමතුල ඩෙල් ෆයිල්න්් එක ඒ අශ්‍යය පොඩි වෙලා ති වුණ. අපි වැඩ පිල්ල හත්තිකර ඒ අශ්යෝ. මේ 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 ප්‍රදේශවලට ගැෙල්ල ඒය කොහොමදාපී මේ පරණතිබුණු තත්ත්වයට ඒගොල්න්ගේ ඒ වෙනස්වීම නැවත්ත පති ප්‍රකෘතිමත් කරන්න කියලා. තර මේ වනජීවි පනතෙන් ඒ ඒ ඒක වංකර ගෙන තියෙන්නේ. කෝමද වනජීවී පනතේවා මේම විකුණන්න පුළුවන්ද. ඒම ඒ තියන යිති හත් ණ්ඩුවට. ඉති මයිතන්න පරිසරවද මේකට මැතිහත් ේතුයි කියල මං තරය විශ්වාස කරනවා. එඩකොට ඒ ඩෙල් යිල්ලන්ඩ් එක ඇතුළු ඒ. මේ වැටික ඉදියාවට දීට. දැම් මමනං කියන්නේ ප්‍රභාකරන නිටියනන් අනිවාර්රයෙන්. මේ ආහණ්ඩුව ප්‍රභාකරන්ගෙන් ඉල්ලනවා ඩොලර් ණය කතා දෙකක්නෑ. අනේ මචෝ අපට මේ වෙලාවේ අමාරු උඹ කියක් කරිදීපං මේ අපි රටෙන් කෑල්ලක් දෙන්න කියලා හරි. මේ අනිවාරයගේ වැඩේ කරන උතුර නැගැෙේර විකුණ හරි. ඒ තැන්ට තමයි මේ ආ්ඩුව ඇවිලද ම කිව් වසිිනක් කර විකුණන්න ලැහැත්ති කර තිබුණු ලේඛනයද. ඊට කලින් ගාලු මුෝදර අක්කර විස්සයි යටියන්තොට අක්කර පණහයි පැල්වත්තේ. අක්කර එක් දස් දෙසියයි සවන කළ පැල්ලත්තේ මේ මොන්රාගල උල්ලිට අක්කර ජලගල නිිමන අකර එක් දස් පන්සිියයි සෝමාවතිය සෝමාවතතිය ජලගැලුම් නින අක්කර පන්ඳහයි. මොනරාගල අක්කර පඳදාහයි හම්බන්තොට අක්කර පඳහායි, මේික විකුණලා ඊ පසදැ විුණන්ට තියෙන්නේෙ කොළඹටික මේ ඔක්කොමිකුුණලාබ සංවෙලා ස්් ම එදා කිුව මඟද නැත වරත් එකක කියන්න බලාපපුරොත් වෙන්න ඒලයිස්ටිය ධනමයක් තියෙන අමාත්‍යංශ ගුවන්න මුදා මේ කඳවුරු මූලස්ථාන FFC හිටන් හායත්ස් එතගොට මේ විදියට මේ ඔක්කොම වි කොල්ලා දැගිතුරු වෙලා තියෙන්නේ මොක්ද විකුණන් ඉතුරුලා තින දේයනය කියලා විකුණන වන ජනාධපති මන්දිරේ. ඊළඟට අරලිය ගහ මන්දිරයේ. ඊළඟට පාලිමේතුුව. ඔන්න කොම ඉතුර වෙලායෙන්නේ ේතුුණන විතර න්න කල නත් ු ල පාල්ල ොට වැඩ දේියනය කියල නිවාරණයි සියලු ද සියලු දොස් නිවාර්ණ. ඒක නිසා අපි දන්න ල ද ඉදිරි මාස ොළ කාල තු ොළර් ිිය යි තුනක්ි ගෙබිය යුතුයි එතකොට දැන් අප ැ න ැබ බා. ඒත් සීම සයිතව තමයි ලැබන්නේ. එකොට තෙ ිට ක ල ඉන්දිය ාවෙන් ගන්න මසතුනකට තෙල් මාසතුනෙන් පස්සේ ෙල්ලුත් නේ රට ැංකිිත්න. නියම වැඩේ. බඩුම තම හිති ගමන්නෑයිතින්. කරදර ඇන්න ති බයි මහත්තරන්ට සැපයිනදැ. සැපයි සනීපයි නේ. දැ මගේ දරු පැටව අහසට දෑත දිික් කරයි ඇලිය ජැට්ක දැකල අත වනගර චුනගේ ඉද ති ෙන. එත්තර. නේදේ. ඒක නිසා මේ තත්ත්ය වෙනස් කරන්න නං හරි මේ තත්තේ වෙනස් කරන්න ම හිතනවා. මං පෞද්ගලිකව විශවාස කරන්න අපට අපි අප පෙස් බුක්ල හරි වෙනතම වෙන මාධ්‍යවල ගියාවට පතුරන්න බයිනවා. හැබැයි ම හැම දෙෙනමන ඒ බයි මහත්තරුන්ට කියන්නේ උඹලගගේ දදු දරුව වෙනුවෙන් තමයි අපි කතා කරන්න අපට ලබාගන්න දෙ න. අපි අපි ගත්තා මත්‍යන් අපි හරියට කරලා තියෙනවා. අපි වගේ ප්‍රගතිය පෙන්න්නලා තියෙනවා. අපි ජනතාවක් දේම හොර කාලානෑ ජනතාවට අප කටව ැ ිල දිකරන්න අපි වැඩ කරලාෑ අපි පක්ෂ මාරු කරන මාරුකරය ප්‍රतिපත්ති වෙනස් කරන්න බැනිසාමොකද හරක ර ප්‍රතිපති යට අප එ බැනිසා පක්ෂ මාරු කර ඒමන කාග ත් සල්ලයා ගැෙන ග එදාහිටපු ජනාතිපති අතරලා අපිාව අපි එදාහිටපු ජනාතිපති සහ බලය ඇමතිකං ඒ අත්තරලාපු අපි අපිාවේ මේ රටේ වෙන මේ විනාසය දැකල ඒ විනාසය වෙන බව අපට තියන අපට තියෙන ප්‍රායෝගික දැනුමේ මේක පවුලක් එක පහුලක් පට වට වුණු නරි රැලක් මේ රටත් රටේ ජනතාවගේ දේපල තුරාකනුව කියන එක දැක්ක නිසාතම අප පිලියට බෙලාවෙ. දැන් අපි දැම් බලන්න දැ ඉන්දදිියාව ගැන ඩීල්ල එක ගැන සැකහිතිල චීනේ චීන ොකද කරන්න චීන දෙදස් දා හින්දල සියලු ්‍යාපති. දීක්ෂණය කරලලා නිවීක්ෂණය කරලා ඒවගේ ප්‍රගතිය බලන්න වෙනම කමිටු අපපත් කරලා තිීන චීනතනා පතිකාරයා. එතකොට මීට පස්ස චීනෙන් මේ ආන්ගුවට උදව් ැබෙන්නේ නෑ. දෙන්න මේ දීපපුුවත් මොනවද වුණේ ඒගේ ප්‍රගතිය මොකද චීන රජයට චීනයේ ආන්කුවට මොනවාද ලෙබිච්ච දවල් කියීන එක තමයිගොල්ලො කල්පනා කරන්න. ඉතිං අපි දැක්කා පහුකි දවස්සල අපේ අද අපි කනගාටු වෙනවා. සමාජයේ ගෞරනයස්මින් ාන්සිලට ගරු නොකරනතත්වට ඇවිල්ල තියෙනවා. පුද්ගනාමේ ගැනමම් කතා කරන වනමි හැබැයි එතැනද. අපි සතුටුවෙන්න ඕනේ මොකද පන්සල් හැුවට පල්ලි හැදුවට රටේ ජනතාවගේ බෞද්ධන්ගේ විශේෂයෙන් බෞද්ධයන්ගේ මොලේ හදලනෑ. අපි දැක්ක් කතෝලික ජනතාව. අර පාස්කු ප්‍රහරේ ඒ දැවැන්ත මිනිමැරුම් වෙච්ච වෙලාවේ. ඒ අ හැසිරුණු ආකාරේ. ැයිඒයගේ කතෝලික ප්‍රදේශවල කිසිම ශේෂයෙන් කටානාසනේ කටුවපිටිය පල්ලිය ප්‍රධානත්වයෙන් තවත් පල්ලි අතරක පහක මේ ගාතනටික සිද්ධ වුණා නමුත් කතෝලික ජනතාව ඒ ඒසුස්වාන්සේක ප්‍රේමේ සැබෑ ආර්ථය කියාද දෙමින් අගරදගුර උන්ාන්සේත්. ඒ ඒ ඒ ජනතාව ඉතාමත්ම හික්මීමෙන්ක් මිනයෙන් කටයුතු කළ. හැබැ අපි දැක්කා. ද ශ ්‍රේ ම ගල් න න්ගඩ ඇතු ඒ ප්‍රදශවල ගල්ල ය ට එක රටක් එක නීතියක් හදන්ඩයන අපේ ඔය ස්වාමින්න්නාන්සේහෙම තමයි ඒ අරගලවට මුල්ලෙල ඒ විනාශයන් කරේ. කෙසේ නමුත් අපි සතුට වෙන අඩගා ස්ලා මාආගමේ හරි ස්ලාම් දදාමේ හරි ඒ ලමයිටික අර ස්වාමින්නාාන්සිට ගරු කරලා ඒක ලබාගත්තයක ගැන අපිේ ඒ ස් ක් ට ස් ලා ූජ කවරුන්ට අපි ස් තුතින්තේ ොකද ඩ ියන්ට අන්න ආගමකින්ට. ඒවගේම ඒ ඉස්ලාම ඉගැන්ී මක්කේක ඒන අපි ඒගැනස් අප අපේ රටේ පුරවවැසිුව අපි ගැන සතුට වෙන්නට ඕන. ඉතිං ඒකම කියන්න තියෙනවා මිනිස්සෙක් බ්‍රහ්මණයක් වෙන්නෙත් වසලයක් වෙන්නත් බාහිර පෙනුමෙන්නෙමේ බුදුන් වහන්සේ කියලා තියනවා. කින්තේ ජටාහි දුමේද කින්තේ අජින සාටිය අභ්‍යන්තරන්තේ ගානම් බාහිරම් පරි මජ්්‍යසි. ඒ කියන්නේ ජටාවෙන්වත් පූන නූලෙන්වත් ඒම නැත්ං මේ බාහිරෙන් පෙෙන පෙනුවෙෙන්න්න මේ අභ්‍යන්තරේ පාරිශුක්්්‍ර භාාවයතුළ තමයි ඔ බමුණනෙ හෝ බ්‍රාහ්මණය හෝ වසලයෙක්වෙන්නේ. එකස මේක බුදුන් වහන්සේගේ කියමනක් මේ කාටත් පොදුයි. ඒකනිසා අද මේ ගෞරුවනය ස්වාමින් වහන්සේලලා මේ තත්වට පත් කරන්න බුදු දහම මේ තත්වට පත් කරන්න මේ තත්වට හැල්ලු කරන්න බෞධය නතින්ම හැල්ලු කරන්න තත්වට පත් කළේ දේශපාලලයට මේ සංඝ්‍යා වහන්සේලා අනවශ්‍ය විදියට යොදාගෙන. ඒ ඇලවා සියලු කටයුතු කරවීම උත්සායක. ආණ්ඩුව නිරතවීම අරකාගම සිරනන් හාම්දුරෝකයෝගේ කකාහ සිවුර ංකරයක් කර ගත්ත නිසා. මට එක තමයි කියන්න තියෙන. ඊළඟට අපි දැක්කා විබිල චෙන්කල්ලඩි පාර ඊල විවෘත කරනවා කවුද ජන්සන් පූ කියන්න නැහැල්ලු. මම කියන ෑයනැතුව විිබිල චෙකල් අඩි පාරසියට හැත්ත පහකට වඩා වැඩ අවසං කරලා තිබුණේ යහ පාලන නාණ්ඩු කාලේ පාලන්ටික ඔක්කෝමහදලා ඉතින් ඒනිසා මේ මේ වගේ මේ රටේ කරපු එකක ව්‍යාපපුති. තමතමන්ගේ අමාත්‍යංශවල මේ හිටපු ඇමතිවරු ඉන්න අපේ ආන්ඩුයි. එන ඒ අය වෙන වෙන අරගෙන මේ ව්‍යාපෘතිවල කරපු ප්‍රමාණයසාම මේ ව්‍යාපෘතිවලට ගියපු වියදම යපාන නාණ්ඩුකාල අපිරපු වියදම පිළිබඳ ඇස්තමේතු ඉදිරිපත් කරන්න කාල විල්ල තිතර මොකද මේ අපේ සරම වගේ වගේ ඇදගෙන වූ යනවා ඒකනෙ වැඩේ අපි සත්‍ය නැතුව ඉන්නවා. හිති මේකහරිගන වඩක් නෙමේ දැන් අපට කරන්න තියන්නේමොකද. අපි මේ ආඩුවට ැන බැන්නන ඉදල ඩක්න. හරි. අපි මේ ආතව ර දෙක් යන්න තිබුණනොත් මු රග ිකුණන එක කුණන් පුලුවන් නි වාර අපේ දර ට ිකක් න අපඩ ලබා ගන්න දෙයක්ත්න. අපි කියන්නෙ මේ ආණ්ඩුව පෙරලන්න. මේ ආණ්ඩුව වහම පෙරලීම සඳහා ජනතාව පාට යි සිද වෙලා ර මොකද ි රට ුණවාගේ එඒම නැත්තං ලෝක වෙනත් රටවල්ල වෙනනවා වගේ බෝම සාමකාමි. සාමකාම උද්ගෝෂණ කරලා ඒ සාමකාම උද්ගෝෂණ තුළිින් මේ රජ මේ ික ර පලවා හැ තුයි කියන තම අපි පැදිල්ලසම ඒ ස්ථාවර අපි ඉන්න. ොකද ඒක සමග ජන බලවියගේ හැරිට. ළඟට මේ මැතිවරණ ප්‍රකාශන ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වනමේ අද අවශ්‍ය. මේරටේ ජනතාවට දෙන සහනනවේ අවශ්‍ය ජනතාවට දෙන සසාහන පිළිබඳ නතාවගේ ප්‍රජාචන්ති යිතිීන් පිළිබඳ. ආණ්ඩුම විවස්ථාවක් මේ හැම රජියක්ම නිදා සැලැබිල අවුරුදු හැත්ත දෙකක්. මේ ආණ්ඩුකම විවස්ථාව සංශෝධනය කරේ අදත් මේ ආ්ඩුවක් සංශෝධනය කරන්නආදර. ඒක ගලබඩටත්ත දාලා නීති හදලා රි ොක් කරිරලා. එ එකට මේ හැම ආ්ඩුවක්ම සංශෝධනය කරේ තමන්ගේ වාසයට. එනිසා ජනතාවට ලැබෙන අයිතිවාසිකම් නතාවගේ වර ප්‍රසාද ජනතාවට ලැබිය යිතු දේවල්. ඒ පිළිබන්ඩ මූලිකම් මිනිස් අයිතිවාසිකම් තමන්ට ජීවත්වීමට අශ්‍ය පරිසරය. ආහාර පිළිබඳව නිවාස පිළිබඳව ඊළඟට රට පාලනය කරන සරල ක්‍රමයක් සුමට ක්‍රමයක්. ඒ පිළිබඳ ආණඩුකම වස්ාවක් රජය හදනවට වඩා. අර බුදුන්වහන්සි කිවලු මගේ නායකයා ධර්මය කියල. එනිසා අපි මේ විවස්ථාවක් මුල් කරගෙන. ඒ ආණ්ඩුකෝ ඉවස්ථාවක් ජනතාවට දෙන සහන පොරොන්දු නෙමෙයි ජනතාවගේ සියලු යිතිවාසිකම් ආ්ඩුකෝ වස්ථාවකට ඇතුල් කරලා නවා යිතිවාසිකම් සිිල් යිතිවාසිකම් පොලිීසිය පිළිබඳ අධිකරනය පිළිබඳ පාලිමේන්තු ක්‍රමේ සරල ක්‍රමයයක් වන්නට ඕන මේ කෝටි ගනම් විීදන් කරලා සල්ලිතියෙන අය. ඒඒ ඒ ආකාරෙන් පාලිමේන්තුවට එන්න ක්‍රම වෙනුවට සරල සුමට ක්‍රමයක් නැවත නිර්මාණය වීතුයි. මේරට මේරට හදන්ඩනංරටේ ඉතාම කෙටි. ඉතාම සරල ආණ්ඩුකම විවස්ථාවක්. ජනතාව පිළිගන්න ජනතාව අනුමතර ආණ්ඩුකම වි්‍යවස්ථාව. ඒ ස්තාව ල්රගන සියලු පක්ෂ දේශපාන්න ව්‍යාපාර එකතු වෙලා මේ රජේ අවුරුදු දෙකතුනක් ගිල්ල. කවරුවාර හිතනවනං චන්ද තියල මැතිවරන කොමිෂ මහරියට වැඩ කරලලා දිසාප තේරීමම් හර නිල ාරරි හරියට ප්‍රතිපාල්ල කියල පෙට්ටියට න්දටි දාල ඕන් ගනිින් කියල දේ කියල හිතනවන ඒක මිද්‍යාව. මට්න නැතිවෙන්න දෙයක් නෑ මම මේ මගේ දූදරෝ අනාගත පරපුර මේරටේ ජනතාවන මම කතා කරන්න මට. සබකි ජන බලවේගෙන්වත් වෙන වෙන පාපක්ෂිටින්ත් වෙනනා අයකමට ල ලබාගැනීමට දෙයක් නෑ. අපට අපේ යුතුකමත්තියෙනවා මේ රට මේරට විනාසවෙන්න දෙන්න බෑ මේරට විනාස කරන්න ෙන්නඩ බෑ මේ කඩක් පුලින්ගේ යටට බේරගන්න සියලු ජනතාව සිරු දෙනනා මැදි අත්වය විත්තුයි. හැම්ම දෙෙනනාටම දැල්ල තියෙනවා. කැස් බෑවට කො අර මහ කටේ අවුදු හාරසිය අ ්ජිවත් වන ැස් බෑවටත් මේක දැනිලා.ට් අස්සෙන්න්න ගොළු බෙල්ලට මේක දැනිල. ඒක නිසා මේ තව හුරුදු දෙකතුුණන බලාගෙන ඉන්න කාලයක් නෙමේ ජී නතාව ඩකින්න මැරන්න දෙන්න බෑ. වහම ක්‍රියාත්මක විය යතුයි. මේ රජේ පෙරල්ලා දැමිය යුතුයි කියන කතාව මතක්කර මන් ියයටවවා. ගොට ගෝගීමවෙච්චර. සකර මාන්ට ස්ාමයිල පාල ජම . අනිවාරය මේ ගියක්් ිකුල්ල ඇයි අන්න ඉන් ගනය කළ දැගති ටිකට් ඩන්ඩ අරුවම කරදරයකු නෑනේ. නද. බඩු තියෙනවල ගෙනෙල්ල ලංකායිම අප යන්න රටවතිය මොකද හැමතැනම සල්ලි තිවන නේද ම මම කිව මේ මීට කලින්සරෙත් ම කිව්ව ප්‍රජාචන්ත්‍රවාදී පැහැදිලි දර්ශනයක් තියෙන නායකෙක් ඉන්නවනං ඒ නායකයට හැබයි මංකිවනේ කුලවාදී නොවිය පවුල්වාදී නොවී ජාතිවාදී නොවී ආගම්වාදී නොවී තස්්‍රවාදී නොවී මෙට මේ කරුණු පහ මේ කරුණු පහ මුල්කරගත්ත නායකය එක්කන්නවනම් මේ රටේ දෙන්නද ඒ ඒ පුද්ගලයට මේ රටේ බලය ගන්න පුළුවන් ඉ එෙම නායකෙ අපේ ළඟ ඉන්නවා. සජබේ ඉන්නවා. අපි අපි ශවාස ක නො සජිත් ප්‍රේම දස එඒම නායකෙක් කියලා ඒකන් නෑ සවෝදරය අපිීතින් අපිත් විජේවීරමත්තය කතා හපුයනේ. JP ලින්ම පොඩ්ඩක් හරිරපු යන ස්කලයන කාලේ හැත්තයකේ තෙරනාද. අපත් ඒකට අපිත් මේ බොහෝ අමාරුවයෙන් බේරුණේ. හරිද මේ රැනැතු මොක දේකොට මග තාත් බඩානයක මැති ත් එක් හොඳ නිසා ම බේරුණු ඒක වෙනම ද ම මේ පක්ෂයක් ගැන කියනවනේ ඒ ජනතවිමති පෙරමුණත් හොඳ ඉඩ පුලුවන්. තෙරනද ඒක නරකයි කියලා කියනවාන මේ. නමුත් එදත් ඕක හැමදාම තියන ඕක චන් මැතිවරණයක් කාවා හම ඕක දෙකඩ ගැහෙනවන ගානට තෙරනාාද ඒ නිසා සමහරමට ජතන්ත පරමන විපක්ෂයට හිද දන්නෙත්න අපිඔොන් අපටේව කියන්න බෑ තෙරනාාද. එටකොට මෙතන අවශ්‍ය ජනතාව දැනුවත් කිරීම මේ අපේ ඉන්න පාක්ෂිකය වටා කැරෙ කැරකි අපි මේ අපේ පක්ෂේ පක්ෂය ගී කියියාව වැඩ කරනයක නෙමේ අපි ගම්මට්ට මේ ගමින් ගමට ගිල්ල දැන් වැඩේ වෙලා තියන ද ජනාතිපතිල ගොඩයි අගමැතිලා ගොඩයි සමහරු ඇමතිකම් බෙදාගෙන ඒ හරු ැින ැමති වන්න එකක ැිට ැමති වෙන්ඩ කලින් අගමති ජනාති පපති වවෙන්න කලින් රටගන්නන්නේ පෑ ද ම කියන්න මගේ පුද්ගලිකද මගන්නේ පාලිමේන්තුවෙන් බාහිරව ආණඩුකම ්‍යවස්ථාවක් හදලා ඒ ආණ්ඩුම වථාව ජනතවාතරට ඉදිරිපත් කරලා ජනතාවත්ක් ජනතාවට මැතිවරන ඇති න් වනේ අු ආන්ඩුම විවස්ථාව ඇති. ආණ්ඩු ආන්ඩුකම වස්ථාවන්ද ආඩුවට ජනවරමක් නෑ. ඒ ජනවරමද හසි වෙලා ඉවරයි. ඒතමයි බිමේ ඇත්ත කතාව මේ අනුවට ජනවරමක් නෑ තෙරනාද ඒ ජනවරම තියන්නේ සජබේට විපක්ෂයට අනිත් පක්ෂවලටතනිඒකට නෙමෙයි අනි පක්ෂත් දේශපාල පක්ෂලට ත මේ අය එකතු වෙලා ආනුක වවස්ථාව කදලබ මැතිවරණ ක්‍රමය කදලා ඒක ජනතාවට ඉදිරිපත් කරල මේ රජය පලවා හැරලා තෙරනාාද. අපි ඒ ඒ අලුත් ැතිවරණ ක්‍රමය අයටතේ සාධරණ යක්තිසාගත මැතිවරණය ජනතාවට සරල සුමට ජනතාව නියෝජිතය අතෝරා ගැනීම ක්‍රමයක් මගින්. නව පාලිමේන්තුවක් පත්කර ගතය යුතුයි කියන එක. නව ජනාධිපතිවරේ පත්කරගත යුතුයි කියන එක තයි ම කිය එකිරන්නේද මට මේක මේ මං මං අහන්නේ මොකක්ට පවිච්චි කරපු ආර්ථික වාජීකරණය කියලා මේ අපේ කාගෙන්දවේ. මේ කබරාල්ගින් කබුරාල් පොරක්නි. මේක පාට කොහොම දැයි මේ. 1.5 බියබිලිය වුනේ නේද. දැන් අපට ්‍රබිලියෙන් දැන් එතකොට කබරාල් මාර වාජිකරන ර්ථික වාජි කරන නියගාව තියනවා. අපට කියන්න මේ කොහෙදාව කියලා. කොහොමද ලැබඩේ කියලා. කොහමද පාවිච්චි කරන්න කියලා. මේ රටේ ජනතාවට අයි ඇත් න මේ දැනකන්ඩ ම බැංකුව මේ රජ පක්ෂලගේ බදලයක් න. බැක කියන්න රට ජනතාව බැක්කෝ මගිත එක පුලට පවුලට ලෝක බැක්කුවක් මහා බැංකවත්තිගේ ලංකායි පමන විශ්සාාචයනතුන්නේ දැන් තේටැන්කි ටික විකුණනවා. මාසතුනකට තෙල් ගන්නවා. හරිද ඊලඟට මර්මත්සාානටික ඉඩන්ටික විකුණනවා දකුුණල ඇතන එක සිනක්කර පලියාගත් ගෙන තමයි 1.5 බිලියන තචි නිකන්දන්න නෑ තෙර මොකද මේ අය. එදවට අනිත් ආපු ක්‍රමයක් තියෙන්නේෙ ප මේ අපට මනි ලොන්ඩරින්ද ඒම නැත්තං කොයහරි තිබ සල්ලිටිකක් ගෙනවාද. ඒම නැත්තං අර හර්ෂ කියනෝවාගේ මෙන මේ කොහෙද ගෙදරක දෙන්නෙක්ගේ කම්පැනනිියක් හද ද එෙමනේ. එක පාට කම්පැනි හදනවා. එකම්පැනිවලට බිලියන ගං වල ැකාව තියෙනවා. ව්‍යියපාර කරන්න මුදල් පම් කරන්න. කෝමද මෙවවෙන්නේ. දැන් නැනෝපෝරගන්න කම්පැණිය හැදුවද හදල දවස් දෙකින් බඩු ගෙනවා. හෙද ඊළඟකට චීන පෝරනැව එනකොට. එන්ට කලින් දෙියනේ බඩුවක් මෙහට ගේන්ඩ කලින් එන්ඩ කලින්ම කොමිස් එකක රගෙන ඒකන යක පහු යවන්න බැරි. එන දැ ඔපටමක්කිවලත් පිි ජයිසන්දර ද ර්ිගේ ප්‍රශ්්‍රඇති වන කෙන ොඩක්නලට පැ කිව්වේ දැන්ගේ අස්සුනාන දැන් වැඩනි හරිනේ දයි මොනද කිය. මහදහොක ඒමාරට ඒ අමාරුවට කොට්ටමාරු කරවාගේන තෙරෙන කැජන දිල හොටු ගෑැන ගත්ත වගේ. හරිද. ඒකටර සුනක වසුරුුව වල මුලත් එකයි යගත් එකයි මැදත් එකයි ගඩ ගඳම තමයි. අය කතා කරන්න දෙයක් නෑ. ආපු උජාධිපතිලේකම් ගැන බලාලපොත්තු වන්න දෙක හදල ගණී කියලවත් මුදල්ල මාත්‍ය අංශලේකම්නේ ජාප ට අමුතු දෙයක් නෙවෙයිනේ අර පදේටනය නටන්නේ පදේකයිනේ තෙරෙන නැට්ටුව වෙනස් වුට වන්න මේ එකයි. එකම වන්නමන යන්නේ රජපක්ෂ වන්නමන. ශ ගම් ම් පිල වාසු පිරිස් ඒ ගොල්ල ඒ ොල්ලන්ට දැ ඒ ගොල්ලන්ට ඕනේ ෙනම නාටකයක් නටල විපක්ෂේට අන් හෙමනැත්තං. අලු කාඩුවක් හදලා මේ ජන විරෝධය. සමනය කරලා මේ පෙන්නන්නෙ මේගා මෙගා ටෙලි නාටියයක් නේ මේක ඊළඟ කොටස නිි කං. අර සරාග නාටියේ ජවනිකාව බලන්ඩ ඉන්නවා වගේ තමයි. තෙරන. ඒ තරමටම මේක ජනප්‍රියයි. හොම රිේ වැටන වැටෙන ජනප්‍රියකම වැටෙන ආණ්ඩුව නෑනෑ අපේ ජනාධිපතිනං හොඳයි මේක පීබී තමයි කෑව මේක සේදර තමයි කෑවේ මේ අගමැතිතුමා තමයි කෑවේ පාල්ලිමේන්තුව තමයි වැඩේ වැරැදුවේ විමල් වීරවන්සල ගම්මන් පිළල වාසුල තමයි මේක කෑවේ. මොකක් කරි කියලා අලුත් ක්‍රමියකින් එක්කෝ විපක්ෂයේ බලය අල්න්. ඒමනත්තං ආණ්ඩුව විපක්ෂය දෙක මේ ගොල්ලොවෙන්න හෙම එකක්. ඒම නැත්තං අලුත් තාණ්ඩුවක් අලු තගමැතිකෙනෙක් පත් කරගන්න. ඒ දත් කරගෙන මේක නිිකං පොඩි නව මූුණුවරද්දීල අලුත් විදිියකට අලුත් ගමනක් ජැනවා කියලා පෙන්නටන මේ හදන්නේ ගම පිල ඇතුක්වුවන අපි කැබිට ඇැමතික දාලය අන්ුරත්ල සබය රට වෙනුවෙන් කියලවරලා. නෑ යන්න නෑකී නද වාසු කියරනේ යන්න කියලා. වාසුතමයි උතනඉන්න නියම තීරිකාරය ති නියම තීරිකාරයය යන්න කියනවන්නේ දාල යන්න හෙල්. ඉල් මහත්තය මේ කෙත්ති අගපතික මහම්පේ කෙල මේ සමාජමාතය වන කේරවට ඔබතුත් දැක් දෙේක. ඔ ම දැක්කා ම මම විශ්වාස කරනවා මම හිතනවා දැම්මේ ආණ්ඩුව කොහොමත් යන්නේ බැචිලුයි මේ ගෝට එකතු වෙලානේ ඇමරිකන් කාරයෝ දෙන්න ඒ කතා දෙකක් නෑ. හරි එදකොට මංහිතන්නේ අගමැතිට එම ලොකු බලයක් ලොකු හයියක්ක් නෑ තුව කල කිරීම ඉන්න ඒතුවා ඒ ගිල්ල දෙවියන්ගේ නත්තිල්ලුවේ නේද. මොනහරි ේරුමක්ර ගන්න වන්නති හම අන්න්නඇත නැතුව ැරිමතනය අන්න්න ඇති තිරපති මන් අයිති. තිරුපතිගේක සමජමාත්‍යයවල විශේෂම සහන් කලතින මේ ඒගියගුවන් යානයේ යාලුවෙක් දුන්න. යාලුවගේ නමකන්න්න පැෑ කියලා යෝචිත රජපක්ෂ ජනති්‍ර මේ අගමැති පෞද්ලික ලකම්බර්රය කිය ලතිර. නෑ මේකනේ ප්‍රශ්නේ හ. ොරට ික්ඉල්ිගන්න ැරි රටක හ ඉන්න කියනකුට කොයි කොයි රටේ කොයි ව්‍යාපාරිකයද තෝම ජෙට්ටකක් දෙන්නේ නිකං හිතන්නකෝ නිකක් නේද. කොච්චර අපිට කාාතකට ආඩම්බරයි. තේරවාාද අපේ රටට අපේ නායකන්නට තියෙන සැලකීම ගැන ඇව්වාම පුතුම සතුටක් ඇතිවෙන්නේ. තේරවාද මංගේහිතන්න්න බයින්ටත්තඒ සතුට ඇතිවෙන ඇති කියලා. න මේ මගිතන් උඩ බලාගෙන ඇති මේේ අතවනඩනේ මේ ඇ? ඕ අනිවාරෙන් තේරනාද ඉන් කොච්චර ගැම්බත්ද සතු ව මේ චෙට්කින් යන හිදද. ඕ නෑැ ගුල චන්ද දීපු කෙනෙකුට එහෙම දෙයක් ලැබුණම සතුටු ෙන්න්න දානේ. හොනවද මේ කතා කිය බඩේ පිට කොද ටෑලනකම් උඩ බලාගෙනදී චට් කියනක අතවනන්න ඉන්න ගමම් උඩ බලනවා ගේැස් පොලිම ඉන්න ගමන් අතවනනවා. තේරනද සදදට ත සද ැත් කමන්නර ඉර හරි තියෙනවන අර ජෙට් එක ැනට පුඩ රක්කෙනවන පි පස්සේ දුම ඒ දුම දැක්කත් අත වනවා හරි සතුටුයි ගෑස්ටැන්කය පුරනවා ගෙදර හරිද සද එලියට බහල බල ගෑස්ටන්කය පුරුණණකට කොහොදයි මේ ට්ට න කියලාඉ ආහර හකයක් එනක් කිවව එකට තමයි කොෂිකරම ලේකම්රය ඉවත් කරන්නේ. හතරවිනි ේකම්මොරය පත්ව තිබෙනවා මේ ේකම්මරයකින් බලාපරොත්වක්න දෙක් ද සෙල්ලක් ්‍රෘෂිකරම ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ පැයි. එ ඒේකම්මරයා කියන්නේ මංගන්න විදිට අආඩුගම වස්ථාවයි පනස්දිකේ දිකේ තියෙන්නේ ඇමතිවරයා කියර දේ කරන්න තමයි ලකම් බැඳිලාලයින්නේ. මමත් කැමිට ඇමතිකන් හතර පහ කරම කෙනෙක්න්නේ. තියනත් එටකොට ලේකම්ම රයටට කරන්න පුළුවන්දයක් මෙතන නෑ කෙගෙ දිය ේර ද ලේකම්මරයට තියන්නේ හැබයි දැ. ෙන්න්න අමංකේ ින්ස් ලිටයි සුදේවටයි වෙනවා කියලද. මොකක්දම ඔක්කෝම ල ල ීපවත මං කියයව්ේ කියලා අතිපට ඒ දෙන්න කියයැගින් යි ඒ දෙන්න බේරනොන ලොකුද ඒගේ මේ නිලධරි රාජ්‍ය නිලධරී ගහන අසංවලට ම රාජ්‍ය නිලධර ටි තම හිරයන්නන්නේ මුකද නීතිෙක ්‍රියාම කන්නත් බෑන. හරි ෑපට අයිකට යන්න නෑ කියන්න තෝකන අයිF් එක දෙන්නේ ලංකාව නීතියට යටත්වෙන පුද්ගලයෙක් රාජ්‍යනනායකයනන් තමයි න අය. ඒ යන්නෑ කියන්න ඒක දෙන්න නැති නිසා. දට ල ගොල මටු අ දනවා ම තක්ල් කරපු දේවල් සයාබලන දමත දැටත් කමිටු අදදාාලන අයිි. දැන්ට අත්දාලා. එදකොට ඒ නිසා මේක මේ මේක මේ ලේකම්ලට කරන්න තියන දෙයක් නෙමේ මේ ගොල්ලො පවුල කට්ටියකතු වෙලා මිනි කැබිනැට්ට එක තේරනාද කිචන්න එකේ නැත්තං කෑම මේසේ ඩිනටේබල් එකේ. කැමිනට එක තමයි කිය්‍යත්ම වෙන්න ගුල්ලන්න තියන නියෝක ක්‍රියත්ම කරන්න බැ කෙනෙක් නොන යන්න කියනවා. හැබ එලවන්නත්නෑ බයි. මේ තියන තත් හටියට උතුමක්කවතුක් කැිට පැති තුර තරත්දර කිය එතකොට යමක් උඩහම ඔබතු මා හිතරන්නේ ලේකක්්දස්සෙන්වන ඇැතිද. ඇමතිවරයා. මමන කියන දැඟස් වෙන් වන ලේකම්ල ඇමතිලනෙ මේේ දැන් අස් වෙන් වුන නනාති පති. ඇයිඒ කියෙනෙේ යාම කියනවය කියීදේ කවුරුත් කරනය කියලා. යකු මිට්චර අතය වියවුද. බලේතියාගෙන විස්ස සම්මත කරලා තුනෙන් දෙක සහිතව මෙකටිකම් මේ එල්ල නැහල්ලෙන ආ්ඩුවක් නෙමයින. මේක ඇවිල්ල නිිකං අරියට වලා පොල්ල ගත්තවගේ හොඳ ශක්තිමත් බලයක් නයිතික බලයක් තේරන ද ජනබලයක් එක් තියෙන ආණ්ඩුක ජනාතිපතිවරයෙක් මේම කතා කරාම. ඉතින් අසාර්ථකනම් අස්සෙන් ඕන ඕ. වෙන කවරුත් අස්සෙන්න්න ඕන්න. දැ ඔ කියන්නේ. ම පලා පපොත්තුවන් ද කාමි පුර සංග්‍රාමය මටකරගන්න ැවුණනා කෂ කරනමත් ශයී ලට මත වස් සි සේත්ම නෑ තියරෙනහද. ඇමතුව රෝක්කම රූකඩ මොකද ලේකම් ලාස් කර හරි සබාපතිලාස් කරා. එතකොට අමාත්‍ය අංශ මාරු කරා. පොහොර ලේකම් කාරියාලයක් පොහර ඇමති කෙනෙක් පත් කරා. හරි එතකොට මෙවරේ ඇමතිද නෑන මෙම කරේ ජනාධ පති. තේරනාද. කොටඒ ක්ොමත් කර සාර්ථ කනං කෞවදකටමක් කියන්නේ හරි වැඩ පිළිවෙලක් දෙන්න ඕනේ නෑ මේක එක පාට කරන්න බැරි දෙයක්න කවුරවාරි අර මේ මංගතන පාදනිය වගේ මන කියන්න කැමති නෑ උප දෙෙස් දුටහ කාබනිි පෝර ඔක හපල් ආන්ඩුවටත් ෝ ආවා ආවට ඉතින් අප ඕක බැලන්ස් කරගෙන ගියා මොකද කාබනික වැඩ ගියා මේකත් කියිය දෙකම ගිය ඔය 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 විස්ස ඔය ද රතන නෑන කොහක්කත් නේද අතන මෙතන කොක්කත්නය රතන රතන දැන් සහන් සතුදාගාමි නාගමී අරියත්්‍යයන සතර මක සතර පලවලට පත්වෙල බෝම විවේචී සුවෙන් කල් ගෙවනවා. සාදු සසාදු දදිවියල ොහ යන ඉන්දලයිට් ල ගොල්ලු ඒගොලු කොහම දිිය ලෝක ඉන්නේ. තේරනාද . හැබයිටිං ඕක තමයි ප්‍රශ්නය ඕක ප්‍රශ්නයක්. දෙක තමයි කියන්නේ අපි අලුත් මැතිවරණ ක්‍රමයක් අලුත් විවස්ථාවක්? ඒයටේ පවත්වන්නා වූ මැතිවරණය.ඒ සැබෑ දේශපාලන පරිවර්තනයක් කිරීමට සජිත් ප්‍රභදාාශ මතා මැදිහත්තමින් පවතිනවා ඒටට තීවර වියේතු කියල මස්ශවාසකර. සම්ප්‍රදාායක ක්‍රමයෙන් බාහිරව ප පක්ෂ නැති ඒ වගේ ඔය වගේ ඔයවගේ විනාසාකාරී විසබිජය ඇතුළට දාගත්වොත් ඉවරයි ආණ්ඩුවක් ඉවරයි ආ්ඩුව ඉවර වෙනවාන්නේේ තිෙරනද. බලය ගන්න හොඳයි. න බලයේ පාත්වාගන්න බලය ජනතාවට සේවයක් කරන්න පොයි මනි සුත් එක්ක බෑනෙ. එකගොල්ලො දින්න වෙනම මනෝ ලෝකවල. තයන දේ මනෝ ලෝකවලින් එකක මිනිට හිතන නිදාගෙන දක්කින සීන රටේ ක්‍රියාත්ම කරන්ඩ යෑම. ඒ එගනි අුක ්‍යවස්ථාවත් චර ංන ෝධනය වුණේ ඇමරිකායි පිටුවතරක ලියවවිල්ලක් එංගලන්තේ වස්ාවක් හෑන සම්මුතියන. එංගලන්තයේ සම්ප්‍රදාාය. සම්මුතිය. සම්මතය. ඒ ඇයි ඇයි මේ රටට මෙහම වෙලා තියෙන්නේ මේ අදවත් වෙනස් එන්න ඕන තරනාද ඩ යහපාලනයක් ආ එන්න නේ ඒක ඉවරයි මේක ඊළඟට එන්නේ සජිත් ප්‍රමදස ප්‍රමුඛ සජජබය ආණ්ඩුවක් යා්ඩුව මම කියන්නේ පුද්ගලයෙක් වට යම් කිසි රාමුවකට සිරු දෙෙන කවු වෙන්න ඕනෙ කව්වෙලා මේ අණ්ඩුව ගෙදර එලවන්න න න්ද තියන කම්ාලගිද ලබ ල ැතිවරණ වර්ෂයක් වේ කිය තම හිතාගෙන තියයි මැතිවරණ තියනවා කියන එක මේ මේ හැබැයිති මෙහෙමයි අපේ රටේ තියන අමුතුර රට අපේ රටේ ප්‍රජාචන්ත්‍රවාදය හරි ශක්තිම අපේ රටේ සමර්තැන්වල සමාර නිලධාරී අපට හම්බ වනාම මේ පාර යන කොට හම්බුුණම වානය නවත්තල ලොකු කතන්දර කියනවා ති සිකනෙක් අද ඒයි අද තියෙන තත්වය මැතිවරණ කොමස මේ වෙනස්කම් කරලා තියෙනවා ඒ නිලධාරිමමාරු කරලා තිනවා තෙරිම් බාර නිලධාරිවරු හැටියට පත්රල යෙනවා ගොල්ලන්ගේ හෙැ චයිල. ඒහෙම ඒ පත් අනිපත්තෙන් හමුදා මැතිහත්වම් තියෙනවා. ඉ මේ ඔක්කොමත් එක්ක ජනබලයයක් එක් කරන්නාවව මැතිවරණයක්තමයි අපට ධ්‍යග්‍රාණය කරන්නපුුව හොර චන්දනං ඉස්සර වැටුනම්. සර හොර න්ද වටෙනවා ගේියන එක බෝම සරල දෙයක්නේ ගන ිනිස්ු ගිල් හොේෙන්කාගේ අරික අඩ්ිකාර චන්ද ානයක දන්න්න දලුත් ක්‍රමේයටය එක නමේනේ පෙට්ි දි කෝමල් කොලදම්ම පිරෙනවනේ. ඉතින් කොලදාන ක්‍රමය තමයි පශය තියෙන්න්නේ. ඒ ම මච වන්න පුන්ග. මේ අන ක්‍රමයට වෙන්න පුළුවන්. ඒක අපි වෙනස් කර ගණ්ඩෝන. වෙනස් කරගන්න ජනලයක් එක තමයි අපි මැතුවරණයකට අන්්ඩෝනේ. තියද. බැरीෙන් නැ पළුවන් जाනता ලස් අපි ලස් डෝने තිना අපි හිට ඇති අප जीවත් ඇති ම තිකන් ගंडබලාගෙන මේ නෙම අප पाෞගලික මමනන්දේ ශपाාලने කරන්න मैं අප තු ත් वाර දක්ුණ වැ ලට පත් කිරමට අපි ලඉ දල මුලින් කැපව වුණ ඒ वाරද නිවරදි කර ගැනීමට අපේ රටේ ජනතාවට යහත් ක්‍රමයක් ඇති කරලා අපට මැරෙන්න්න පුළුවන් හුස්පටි කියන්න පුුවන් ඒතමයි ලොක්ුම නෑම තනතුර පිබඳ කිසිම ප්‍රශ්්‍රයක් නෑ එන පලවෙනි මැතුවරන්නේ මගේ දිරිපත්ව වෙනවා පාධ්‍යය සභානවෙේ නගර සබානමයි දෙනා පළත් පාල මේ පළාත් සබාහරි ඒම නැත්තං හෙමයි එකක්ත් තියෙනවා අතාවයකත් තියෙනවා අපි 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 ආපු ප්‍රදේශවලින් අදත් අපේ ජතාවප ල්න්න අප නිස්සන්ට නැතිවවෙන්න වැඩරල ඇල්ල තියෙන්නේ. අපි රැල්ට ගහිල්ල රැල්ලෙ නප ලක්ෂ ණන ගොඩරගෙන ඔයි සශීන්ද්‍ර රාජ පක්ෂලවාගේ ඒම ගොඩ වෙචක්චායන අපි බෝම කටුක දුෂකර දේශපාලනයක් කරලා කැපවීමෙන් අපි ගොඩාපු අයි. තිං පක්ෂ තීරණය කරන වනම් මම හැමතිද ඇමතිද නැත්තං කෞ්ද ගියනයක ඒ පක්ෂ වැඩා. ඒ ඒ තීරය අයිති පක්ෂයට රෞ් පක්ෂ වෙනුවෙන් අපි ඩැන් අපි දිනට බලාගෙන කියන්නක පෞගගේ පාලිමේතු චන්ද ඉල්ලුවේ. දැව බුතුම අප ප්‍රශ්ච හරිහුන් වැදග. මම දිනට බලාගන්නේ පෞ්ගගේ පාලිමේතු චන්දය ඉල්ලුවේ ගොටාපේට බයනෑ ඒ අණඩුවට බයනෑ ඒ බලේට අපි බයනෑ ඒ බලේතිරද අපි උගට විරුත්ව මතිවරණ කළල ේදිකාව පාවිච්චි කරාපි ඒකට අපි චන්ද ඉල්ලුවේ. දිනන්ඩව පලාගෙන නෙේ ත්හයිවෙලතන ටවා විශයෙන් ඒක වෙනම දෙයක් ප්‍රකාශිතයකින් අප්‍රකාාශිතියක ම ද ෙත් නෑ මොකද කියලා ඒක වෙනම කතාව ඉතින් ඒක නිසා මේ අපඒ පක්ෂත් එක වැඩ කරන මම අපයිඉ හෙම විශේෂයක් නෑ මගේ මේ මම ගම් පා දිශටික ම දැන් පන් සතු ව ග පා දිෂටිකේ ම ගොඩ ාගෙන තියෙන ශක්තිය ගැනම ම මං සජිත් ප්‍රේමදදාස මහත්තාට ඒ ශක්තිය ගුණු කරන්න මට මං සැබෑ අවංක උත්සායක් ගන්නවා මට ඉතුමාගේක් ලැබුනත්ත එකයි නැත් එකක දැන් ඔබතුම ොපකිවට ජනි පිස්තුමාම මාධ්‍යක අතරුම් හම්බච් අවස්තාව කියරතින තවරදු දුනක් ට යන ඔ තුන ම පෙන්නන්නම් කරලා. ඔතුන හොල්ලන්න ඕන අපි එයාගෙතුනයා තියාගැන ඉන්න එකයි. ඔතුන හොල්ලන්න ඕනි ඔයතුන හොල්ලන්න ඇතුව මේ රටේ නතාවට ැරෙන්න්න දෙන්න බෑ. දෙරනද. තු හොදට හොල්ල සදධ කරන්න ඕන. ඒ වු තුළයි ර්ථකොලොත් සාර්ථක ව දෙජනය කියලා පේනවන්නේ මේ හනා හීය පාන හඬඩ හැර. හඩහැරය ශක්තිමත්ව කියවන හොඳට හීය හානවා. ඒදැ මේ හානා හය පාන එකැනෙ. අ කියන්න ීහානවාර්ම කවිය හොඳට කියවෙනන හයියට ඔන්න හීය හානව කියලා තෙරෙනවා බල යාගෙන ඉන්නට. දකිනායටන අපට පේනවාන මේ අඩ හැරෙේ මොකදදි කියලා අන්දෝනාවක් අන්දෝමයි. තුවට බැරි වුණ තුම කියනද හන් නෑ වියත් මග වැඩක් නෑ අරක වැඩක් නෑ මේක වැඩක් නෑ අග මැති වැඩක්න ඇමතිවුරු වැඩක්නෑ නේද. කාගද වරද්ද. හාගවත්ේ ජති පති ද නිව රපෝට වාරණයෙන් තොර අපක් ෂපාති වාර්තා කරණය.